සුබ සන්ධ්‍යාවක් අදත් පුරුදු පරිදි ඔබ අපත් සමග එකතු වෙලා ඉන්නවා SWR 99.9 FM තරංග මාලාව ඔස්සේ ඒ වගේම විදුර මීඩියා net විදුර සිංහල රේඩියෝ හරහත් ඔබට පුළුවන් අපට සවන් දෙන්න ඕස්ට්‍රේලියාව පුරා වගේම ලෝකේ පුරා විසිරී සිටින ඔබ සියලු දෙනාටම පුළුවන් අපිව නරඹන්න ඒ වගේම ඔබේ අදහස් යෝජනා චෝදනා අපිට ඉදිරිපත් කරන්නත් හැකියාව තියෙනවා ඉතින් අදත් පුරුදු පරිදි අප සවස 6 සිට රාත්‍රී 7 දක්වා අපි මුණ ගැහෙනවා විශේෂයෙන්ම අපි පහුගිය කාලේ පුරාවටම අපි කල්පනා කරා මේ ඉතාම වැදගත් ලංකාවේ සිද්ධ වෙච්ච කාරණා කීපයක් පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍යයි කියලා. ඔබට මතක ඇති අපි පහුගිය සතියේ කතා කරා මේ පොලිස් ප්‍රතිතුමා ගැනත් අපි කතා බහ කරා. ඉතින් මේ පිළිබඳව මේ වෙන විට කතා කරන්නට බොහොම තොරතුරු තියෙන ඒ වගේම හැමෝම දන්න කෙනෙක් සමාජ මාධ්‍ය හරහා හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් වන කීර්ති රත්නායක ඒ වගේම ඔහු ශ්‍රීලංකා ලංකා ඊනිවුස් මාධ්‍යවේදී කටයුතු කටයුතු කරනවා. ඉතින් අපි ආයෙත් කටයුතු කරා. කීර්තිව පිළිගන්න අපේ වැඩසටහන. ආයුබෝවන් නිසංක මම ලංකා ඊනිවුස් මාධ්‍යවේදී කටයුතු කටයුතු කරා. දැන් මේ මාතෘකාවට සම්බන්ධයක් නැහැ. මම අත්අඩංගුවට ගත්තන් පස්සේ මම ඔවුන් සමග කටයුතු කිරීම නවතා දැමුවා. ඔව් කීර්ති ඇත්තටම කොහොමද අපි ඔබ හඳුන්වා දෙනකොට ඔබ කැමති සමහර ස්ථානවල කියනවා ඔබ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් කියන කතාවක් තියෙනවා ඒ වගේම ඔබ හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් කියන වගේ හැමෝම දන්න කාරණයක් කොහොමද අපි ඔබ හඳුන්වා දෙන්න ඕන අපේ අසන්නන්ට වගේම ප්‍රේක්ෂකයින්ට මට මාධ්‍යවේදියෙක් එහෙම නැත්නම් ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් විදිහට මම හඳුන්වන්නේ ඇත්තටම ලංකාවේ පුරවැසියන් විසින් තමයි ඒ නම මට දීලා තියෙන්නේ. මම නම් මාධ්‍යවේදියෙක් විදිහට මම කිසිම තැනක කෙනෙක් ඉන්නෙත් නැහැ. ඒ වගේම තමයි ගුවන් හමුදා නිලධාරියෙක් විදිහටත් මම හිටපු ගුවන් හමුදා නිලධාරියෙක් විදිහට මම පෙනී හිටින්නේ නැහැ. ඉතින් ඒක ඔයගොල්ලන්ට කැමති දොරට මම හඳුන්වන්නට පුළුවන්. ඒ හැම දෙයක්ම මට ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් තමයි මම හඳුන්වලා දීලා තියෙන්නේ ආකාරයට. මගේ වෙනසක් නෑ. ඔබ කැමති දොරට මම හඳුන්වන්න පුළුවන්. හොඳයි කීර්ති අපි දැන් ඕස්ට්‍රේලියාවේ කාලයක් තිස්සේ අපි මේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපි වැඩසටහන් කරගෙන ගුවන් විදුලි නාලිකාවක් ඉතින් අපිට වගකීමක් තියෙනවා අපි කතා බහ කරන දේවල් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රජාවට වගේම මේ වැඩසටහන අහන නරඹන ලෝකේ පුරා විසිරී සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා තොරතුරු අරගෙන යන්නට සත්‍ය තොරතුරු ඉතින් එහි සත්‍යභාවය පිළිබඳ අපි ඔබත් සමග සාකච්ඡා කරනකොට අපට යම් තොරතුරු ලැබුණත් බොහෝ තොරතුරු පවතින ඔබ සතුව ඉතින් සාකච්ඡාව ආරම්භ කරන්න ප්‍රථමයෙන් පැහැදිලිවම මා සඳහන් කරනවා මෙහි සඳහන් කරන සියලු තොරතුරු වල සත්‍යභාවය ඔබ සතුව තියෙන කාරණයක් මාධ්‍ය ජාලයක් හැටියට ඔබ ඉදිරි අප ඔබගේ ප්‍රශ්න අහනවා ඔබ පිළිතුරු දෙනවා ඒ වගේම ඒ දෙන පිළිතුරු වල සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව සියලු වගකීම් ඔබ සතුව තියෙන බවට අප විශ්වාස කරනවා ඉතින් දැන් ඔබ බොහොම දැඩි ආන්දෝලනාත්මක තොරතුරු ගණනාවක් ශ්‍රී ලංකාව තුල කරපු සුවිශේෂී චරිතයක් ඒක හැමෝම මාධ්‍ය සමාජ මාධ්‍ය ජාලා තුලින් දැක ගන්නට හැකියාව ලැබෙනවා විශේෂයෙන්ම සඳහන් කළොත් එහෙම ඔබ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එම ධූරයෙන් හරියටම අවුරුද්දකින් ඉවත් වෙන අවුරුද්දකින් මේ ඔව් ධූරය අතහැර යන්නට වෙන බව ඔබ පැහැදිලිවම ඔබ කියලා තිබුණා මේ සමාජ මාධ්‍ය ජාලා හරහා එය සනාථ වුණා ඒ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කරද්දී ඒ වගේම අපි විශාල ලොකු කැලලකට පත් වෙච්ච අවස්ථාවක් තමයි මේ පාස්කු ප්‍රහාරය. ඔබ පාස්කු ප්‍රහාරය පිළිබඳව හරියටම මාස 3කට පෙර ඔබ අනාවරණයක් කරනවා සමාජ මාධ්‍ය ජාල හරහා ලංකායි නිවුස් හරහා මම එහෙම තොරතුරු මෙදිරව කර ලංකායි නිවුස් බඩවිය හරහා සමා වෙන්න ලංකා ඊනිවුස් හරහා ඔබ ප්‍රකාශ කරනවා මේ තව මාස 3කින් මෙවැනි ප්‍රහාරයක් සිද්ධ වෙනවා LTT කියන සම්බන්ධතාවයක් මේ රටේ නැති නිසා IS ත්‍රස්තවාදයට පණ දීමකින් මේ සිද්ධ වෙන බවට ඔබ ප්‍රකාශ කරනවා. ඉතින්
ඒත් එක්කම පහුගිය කාලය තුළ මහත් ආන්දෝලනයක තුඩුදුන් තිලිවි ප්‍රේමාලිගේ වංචා පිළිබඳව සාකච්ඡා කරනකොට ඔබ සඳහන් කරනවා මේ තිලිවි ප්‍රේමාලිගේ ක්‍රියා JVP හිටපු සෝමවංශ අමරසිංහ මහතා කියන බවත් ඔබ සාක්ෂි කාරණා තුනක් යටතේ ඔබ මාධ්‍ය හරහා ඔබ ප්‍රසිද්ධියට පත් කරනවා. ඉතින් ඔබ මෙවැනි බෙහෙවින් ආන්දෝලනාත්මක කාරණා ඉදිරිපත් කරන්නේ ඔබ ගුවන් හමුදා නිලධාරියෙක් හැටියට ඔබ ඉන්න කාලෙත් ඔබ බොහෝ සෙයින්ම වංචා සහ දූෂණවලට අක්‍රමිකතාවලට විරුද්ධව කටයුතු කරපු නිලධාරියෙක් හැටියට ප්‍රසිද්ධියක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය තොරතුරු අපිට පුවත්පත්වල ජාතික පුවත්පත්වල සඳහන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2002 මැයි 3 ලංකාදීප පුවත්පතේ ඔබ පිළිබඳව සඳහන් වෙනවා මේ හමුදා නිලධාරියෙක් මීගමු වෙරරේ අතපයකට ගහලා දාලා ඉන්නවා කියන කාරණේ. මොකද මේකට සම්බන්ධ වෙන්නේ ඔබ හමුදාවේ සිදු වූ වංචා දූෂණ පිළිබඳව අනාවරණය කරන්නට ගිය කාරණේ සම්බන්ධයෙන්. මේ කාරණාව මා සඳහන් කර කාරණා පිළිබඳව ඔබට යම් කිසි නිවැරදි කිරීමක් කිරීමට තියෙනවද කීර්ති? ඔව් නිසංක, තව වැදගත් කාරණයක් මම එකතු කරන්නම්. පාතාලනායක කොස්ගොඩ තාරක ඝාතනය කරන්න පැය 24කට කලින් අද රැයට කොස්ගොඩ තාරක මරනවා. එය කොන්ත්‍රාත් ඝාතනයක්. ඒ කියන්නේ පොලිසිය විසින් සිදු කරන කොන්ත්‍රාත් ඝාතනයක් බව පැය 24කට කලින් මම ලියනවා. මේක එක්තරාකාරක සුවිශේෂ ලෙදරුවක්. ඊටත් වඩා ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ විමර්ශන ආයතන පෑලියගොඩ CCD වගේ ආයතන මේ ආයුධ පෙන්වන්න ගෙනිච්ච ගිහිල්ලා සැකකරුවන් මරා දැමීම දශක දෙකක් තිස්සේ පැවතුණා. ඒක මේ පහුගිය ආණ්ඩුව කරපු එකක්වත් එහෙම නෙමෙයි. මේක දශක දෙකක ඉතිහාසයක් තියෙනවා. නමුත් ඒ මම කරපු සුවිශේෂ ලෙදරුවෙන් පස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පෑලියගොඩ හෝ CCD යුනිට් එකේ කිසිම සැකකරුවෙක් ඒ ආකාරයට මිය ගියේ නැහැ. ඒකත් අර කියපු ගොන්නට එකතු වෙන දැන් දෙවෙනි කාරණය මම කියන හැම තොරතුරක් සම්බන්ධයෙන් මංගව සාක්ෂි තියෙනවා. හැබැයි කවුරුත් මගෙන් අහන්න එපා. ඉතින් ඔයා ගාව සාක්ෂි දෙන ඉතින් ඔයා ඔය ටික අරගෙන යන්නකෝ. CID කියලා කියන්න එපා. මොකද ජනමාධ්‍යකර කියන්නේත් ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන හතරවෙනි බලකණුව. ඉතින් අපිටත් යම්කිසි බලයක් තියෙනවා. ඒ බලය අනුව තමයි අපි හෙළිදරව් කරන්නේ. ඒ මංගා තොරතුරු තිබ්බ කීප පමණින් කවුරුත් මට අභියෝග කරන්න එපා. ඒක ආගාතයෙන් තොර කරන්න වාසි ICID යන්නේ නැත්තේ කියලා. ඒක ප්‍රායෝගිකවත් කරන්න අමාරු දෙයක්. නමුත් මම හෙළිදරව් කරන සියලුම කාරණාවල වගකීම් මම බාර ගන්නවා නිසංක. ඒ වගේම කීර්ති, ඊටාම අපේ රටේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයෙක් වන ජෙරාඩ් ප්‍රනාන්දුපුල්ලේ අමාත්‍යවරයාගේ ඝාතනය පිළිබඳවත් ඔබ දැඩි ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් කරනවා. මේ ඒ පිළිබඳව ඔබ පැහැදිලිවම ඔබ ඇඟිල්ල දික් කරන්නේ රාජපක්ෂ පාර්ශ්වයට නේද? ඔව්, මම ඒ හෙළිදරව්වත් ඉතාම සුවිශේෂකක් වෙන්නේ මම ප්‍රස්තවාදයේ නැගලිමේ පනතේ ඇති අත්අඩංගුවට අරගෙන අපිට නිදහස් කරනවා. ඒ අපිට ඉන්න කාලේ මට පන්දනගාර හිටපු විවිධාකාර සැකකරුවන් සමග සම්බන්ධතා උන්නගෙන ලැබෙන කතා බහ කරනවා. ඒ ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව තමයි කවුද ඇත්තට මේ ඝාතන සිදු කරේ, ඔය ආකාරයෙන්ද ඒකේ එස්කේප් රූට් එක හැදුවේ, කවරින් ස්ටෝර් එක හැදුවේ කොහොමද කියන එක මම ඉදරව් කරන වැදගත්ම කාර්යය. මම මේක කරන්නේ අපිට ඉද්දි. මම අපිට ඉද්දි තමයි එළියට ඇවිල්ලා මේ ලංකාවේ විවිධ මාධ්‍ය ආයතන හරහා මේ ඉදරව් කරේ. ඒ අවශ්‍ය නම් ඔවුන්ට හැකියාව තිබුණා ගෝඩාබේ මලේ නිසා මම මේ හෙළිදරව් කරේ. ඒගොල්ල මේ ඔවුන්ට හැකියාව තිබුණා ඉතාම ලේසියෙන් මගේ අපක් කැන්සල් කරලා තුවට ගන්න. නමුත් ඒ කරන්න හැකි වුණේ මම හෙළිදරව් කරපු කරුණු සත්‍ය හින්දා සහ මංගල සාක්ෂි තිබුණ නිසා. හොඳයි කීර්ති, දැන් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන බොහෝ දෙනෙකුට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. මා ඔබ හඳුන්වා දුන්නේ හිටපු හමුදා ගුවන් හමුදා නිලධාරියෙක් ඇටියට. හිටපු ගුවන් හමුදා නිලධාරී, ඒ කියන්නේ ඔබ හමුදාවෙන් මේ වෙන විට නිරපහැරලා තියෙන්නේ? ඔව්, ඒක සිදු වුණේ මෙහෙමයි. මම විවාහයෙන් පස්සේ මම සේවයට වාර්තා කරපු ගමන්ම මාව කිසිදු හේතු දැනුම්දීමකින් තොරව නවත්තලඟුඩ ගත්තා. අත්තලඟුඩ අරගෙන මාස 6කට ආසන්න කාලයක්
කටුනායක ගුවන් හමුදා කඩවරේ ක්ලෝස් සර්ස් ඒ කියන්නේ අත්තරංගු අත්තරංගුවට පත් වූ පුද්ගලයෙක් විදිහට මාව තියාගත්තා. මේ අත්තරංගුවට ගැනීම ගොඩක් කාලයකට දිග්ගැස්සෙද්දී මම එක්තරා දවසක මගේ මිත්‍රෙක් තවත් ඔෆිසරෙකුට මාව රෙකෝඩින් කරන්න ගෙන මගේ ඒ වීඩියෝ එක රෙකෝඩ් කරන්න මට මතක විදිහට ෆ්ලයිට් ලොස්ලෙන් ලියනාරච්චි හරි ෆ්ලයිට් ලොස්ලෙන් කඳුර ගර්ම ඔය දෙන්නගේ එක්කෙනෙක් කරහා මම ඒක යවුවා මාධ්‍යයට. මෙහෙම කිසිදු චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමකින් තොරව නිලධාරියෙක් කටුනායක කඳවුරේ සිරගත කරලා තියෙනවා කියලා. ඊට පස්සේ මේක දෙවෙනි පත්‍රයේ සහ ස්වර්ණවාහිනී ආයතනය ඒකට හිටපු ගුවන් හමුදාපති ඩොනල්ඩ් පෙරරා සජීවීව ලයින් එකට අරගෙන ඔහුගෙන් විමසුවා මේක ඇත්තක්ද කියලා. එතකොට ඩොනල්ඩ් පෙරරා ගුවන් හමුදාපති ඒක පිළිගත්තා උගත්තා. ඔහුට විරුද්ධව බරපතල චෝදනා තිබෙනවා, රාජද්‍රෝහී ක්‍රියා කරන්සි රැකට් එකක් ඇතුළු බරපතල චෝදනා 13ක් තියෙනවා, අපි ඒවා විභාග කරනවා කියලා කිව්වා. ඊට පස්සේ ඔය මාධ්‍ය ප්‍රශ්න කිරීම සමගම මට චෝදනා 13ක් ඊට සමානකට වගේ පස්සේ ලැබුණා. ඊට පස්සේ මම කිව්වා මම රාජද්‍රෝහී ක්‍රියාවක් කරා නම් මම ගුවන් හමුදාවේ කරන්සි රැකට් එක්කට සම්බන්ධයි නම් වහා මේ මුදල් මගෙන් අය කරගන්න ඕන. ඒ වගේම තමයි මට උපරිම දඬුවම් ලැබෙන්න ඕන. එතකොට මම මගේ චාර්ජ්ෂීට් අහපු කෝලිත ගුණතුල මට වැඩිහිටියට චාර්ජ්ෂීට් එහෙම හිටපු ගුවන් හමුදාපති කෙනෙක් මම ඔහුට කිව්වා මට උපරිම දඬුවම් දෙන්න මාව දාන්න කෝට් මාෂල් කියලා. ඊට පස්සේ මොකද කරේ, කෝට් මාෂල් එකක් දමන්න සියලු සූදානම් කරා, මගෙන් සමරි ෆ්‍රීඩම් රෙකෝඩ් කරේ අද ඉන්න ගුවන් හමුදාපති සුදර්ශන පත්‍රයෙන් තමයි මගේ සමරි ෆ්‍රීඩම් රෙකෝඩ් කරේ දැන් ඉන්න ගුවන් හමුදාපති. නමුත් අද වෙනතුරු කෝට් මාෂල් ලා තිබෙන ඒ වෙනුවට මොකද කරේ, විධායක බලතල භාවිතා කරලා මාව විශේෂ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ගහලා මාව ගුවන් හමුදාවෙන් ඉවත් කරා. ඊට පස්සේ මම මේ අනීතික ක්‍රියාවට එරෙහිව මම නඩු දැම්මා. මගේ නඩු වෙනින් පෙනී සිටි අද ඔස්ට්‍රේලියාවේ ඉන්න දේශීය දලියමුණ නීතිඥතුමා. මේ නඩුවෙන් ගුවන් හමුදාවට මෙන්න නඩු තීන්දුව දුන්නේ හිටපු අපීල් කෝට් එකේ. එතකොට ඔහු අපීල් කෝට් එකේ හිටපු අගමසුරු ශ්‍රී පවන් ඔහු තමයි මේ නඩු තීන්දුව රස්සන් කරේ. ඔහු සහ සිරාබ්‍රු විනිසුරු වෙන්න ඕන මට මතකයි, සරත් ආබ්‍රු සිරාබ්‍රු. ඔවුන් ගුවන් හමුදාව පළු ඇරියා, ගුවන් හමුදා රෙදි ගලවලා පිටු 13ක් පෙරළිව ගුවන් හමුදාව කරපු අනීතික බලු වැඩේ අලුගෝසු වැඩේ සම්බන්ධව නඩු තීන්දුව තියෙන 104 රේඩ් 2005 නඩු තීන්දුවේ අන්තිම නිින්දිත වැඩක් කරාගෙන ලිව්වා. විවාහ වෙලා ආපු ගමන් ඇරස් කළ කිසිදු චෝදනාවක් නැතුව මාස 6ක් විශ්ව හිඳ ගත කරා. හිඳ ගත කළා කිසිම චෝදනාවක් විභාග කරන්නේ නැතුව ගුවන් හමුදාවෙන් ඉවත් කිරීම අනීතික ක්‍රියාවට එරෙහිව රීතාඥාවන් නිකුත් කරා. ඒ අනුව මම නිර්දෝෂී මිනිසෙක් වුණා. ඒ වගේම තමයි යලිකු හරි සේවය පිළිහිටීම සම්බන්ධයෙන් නන්නම ශ්‍රීතාඥාවන් නිකුත් කිරීමට මලයක් නැහැ. මොකද ලංකාවේ විධායක ජනාධිපති සුප්‍රීම ඔහුට තීන්දුව නියෝජන නිකුත් කිරීමට අධිකාරියට බලයක් නැහැ. ඒක මේ අපේ ව්‍යවස්ථාවේ තියෙන ප්‍රශ්නයක්. ඒ අනුව විනිසුරතුමා කිව්වා ඔබ දැන් නිදහස් නිර්දෝෂී පුද්ගලයෙක්, මේ නඩු තීන්දුව සමග විධායකයට අභියාචනයක් කරන්න රික්වෙස්ට් එකක් දාන්න නැවත සේවය ලබා ගන්න කියලා. මම රික්වෙස්ට් එකක් දැම්මා. ඒක මාස 3ක් මහින්ද රාජපක්ෂ ගාව තිබ්බයි. ඊට පස්සේ මම ගෝඨාභයට මම කතා කර එක දවසක් හරියට මෙතකොට ගෝඨාභය හිටියේ ඩීඒ රාජපක්ෂ ගුණානුස්මරණ රැස්වීම. ඒතකොට මට ගෝඨාභය කිව්ව කීර්ති මම ඉන්නේ මෙතන ඉන්නේ ඩීඒ රාජපක්ෂ ගුණානුස්මරණ වල ඉන්නේ, ඔයා හෙට ඔෆිස් එකට එන්න, එහෙම නැත්නම් මාව හම්බෙන්න මට මේ ඔයා මට පස්සේ කතා කරමුක් මේ කියලා කිව්වා. හෙට 9:30ට එන්න කියලා කිව්වා. මම වඩා කිට්ටු 9:30 පහුවෙන් දැස මම ගියා. නමුත් ඔහු මට හම්බෙන්න ලැබුණේ මේ 11 විතර වෙනකම්. මොකද වෙනත් කාර්යයකට ඔහු ගිහිලා තිබ්බා. ඒ වෙනකොට මට ඉන්දියන් තානාපති කාර්යාලය හරහා ලෑන්ඩ්මාක් කියලා හිටිය ජය රැකියාවක් ලැබෙන තානාපති කාර්යාලය හරහා මම ඒකට ඊට සමාන විතරගේ පස්සේ මම ලංකාව පිටත් වුණා. මොකද අවුරුදු ගානක් තිස්සේ නඩු කියවුවා හමුදාවත් එක්ක. තවදුරටත් මගේ තරුණ කාලේ නඩු වෙනුවෙන් මිඩංගු කරන එක තේරුමක් නැති නිසා මම ලංකාවෙන් ගියා. ඕක තමයි ගුවන් හමුදාව සම්බන්ධයෙන් සිද්ධිය සහ ඔබ ජේසී වැලියමුණ මහතා විසින් කේස් නම්බර් 1.04 ඇලයිරක් 2005 කියන
කේස් එකක් මේ ඒ ඔව් පෙබරවාරි 7 වෙනිදා තමයි මේ මේ ලිපි යොමු කරන්නේ නේද ඒ ඔතන තියෙන්නේ ජේසී වැලියමන නීතිඥතුමා මගේ නඩුව බාරගත්තන් පස්සේ ඔහුට ලැබෙනවා මරණ තර්ජනයක් ඔය ඔය ඒ කියන්නේ මේ කේස් එක බාර ගන්න එපා කියලා නීතිඥ වැලියමන සහ ඔහුගේ නීතිඥ කණ්ඩායමට මරණ තර්ජනයක් එල්ල කරනවා ඒ මරණ තර්ජන ඔව් ඩෙත් ඇටැක් එල්ල කරනවා ඒ ඒ ඩෙත් ඇටැක් එක සම්බන්ධයෙන් ලිපියක් තමයි මම ඔබට මං ගැන කරුණු හොයද්දි මම ඔබට එව්වේ ශ්‍රීපති සූර්යාරච්චිගේ පෞද්ගලික දුරකථනයෙන් ඔය එන්නේ ඒ දුරකථනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රීපති සූර්යාරච්චිගේ දුරකථන අංකය ඒකෙන් තමයි ඔය එන්නේ දැන් ඔබ මේ වන විට සියලු සියලු දෙයින් නිදහස් වූ පුද්ගලෙක්. ඔව් දැන් අර ගුවන් හමුදාවේ සිදුවෙච්ච සිද්ධිය හා සමානම සිදුවීමක් මට දෙවෙනි වතාවක් වුණා. ඒ ඉන්දියන් තානාපති කාර්යාලයේ දේශපාලන ප්‍රධානී බානු ප්‍රකාශ් මගේ ඉතාම කිට්ටු හිතවතියක්. ඇයට පසුගිය 2021 ඉන්දියන් නිදහස් දවසේ ආරක්ෂාව තර කරන්න කියලා මම ඇයට පණිවිඩයක් යවුවා. ඒ පණිවිඩය සම්බන්ධයෙන් ප්‍රස්තවාදී මැදිරිගේ පනත යටතේ මාවත් අඩංගු කරගෙන ආයතනයක් මාස හයක් මම හිරගත කරා. ඒ කියන්නේ මේ ලංකාවේ අනපන කාලයට එල්ල වීමට තිබුණු ප්‍රහාරයක්. බොහෝ වෙලාවට අරගලේ පැනනගෙන තිබ්බ එම අවස්ථාවේදී මොකද ඒ ප්‍රහාරය වුණා ලංකාවේ විලක් වෙනවා සංචාර කර්මාන්තු වැටෙනවා ඒ කොරෝනා අවසන වෙනවත් සමගම තමයි ප්‍රසිද්ධියු වෙන්න තිබුණේ. ඔව් ඔබ සඳහන් කරේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වෙන බව. ඔව් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට නිදහස් දවසේ ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. ආරක්ෂාව තර කරනවා කියන එක ඇත්තටම බැලුවොත් මේක රොකට් සයන්ස් එකකුත් නෑ. මොකද ඕනම තැනකට රස්වාරි ප්‍රහාරයක් එල්ල වෙන්න තියෙන පොසිබිලිටි එක තියෙන දවසක් තමයි නිදහස් දවස ලංකාවේ වුණත් එහෙමයි. වෙනකට වුණත් එහෙමයි. ඉතින් එමතරතුර තමයි මම තව ටිකක් ඩෙවලොප් කරලා මගේ හිතුවේ තියෙන මම කිව්වේ වට්ස්ඇප් මාර්ගයෙන් ඒක වෙලා මේ නිල ඒකම වට්ස්ඇප් පණිඩයක් මම යාවේ මොකද මගේ හිතවතියක් නිසා. ඔව්. ඉතින් කීර්ති දැන් මෙහෙමයි. දැන් ඇත්තටම මේ වගේ කෙනෙක් ඔබගේ සාමාන්‍ය හිතවතියක් වෙන්න බෑනේ. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ බාර මේ 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 පුද්ගලයා බානු ප්‍රකාශ් කියලා කියන්නේ අපේ ආසියාවේ ගත්තාම ප්‍රධාන බලවත්ම රටක් හැටියට සලකන ඉන්දියාවේ මෙවැනි ධූරයක් දරන කෙනෙක් සාමාන්‍ය පුද්ගලෙක් නෙවෙයිනේ. ඔව් මම ඔබට අර කලින් කිව්වනේ මම අවුරුදු දෙකමාරක් පමණ ගුවන් හමුදාපතිත් එක්ක නඩු කිව්වා. ඊට පස්සේ නඩු තීන්දුවෙන් මාව සම්පූර්ණ නිදොස් කටලා ආපහු සේවය ලබා ගන්න කියලා මට රික්වෙස්ට් එකක් දාන්න කිව්වා. එතකොට මම රික්වෙස්ට් එකක් දාලා මම මාස 3ක් බලන් හිටියා. ඊට පස්සේ අපේ GR මට ඔෆිස් එකට එන්න කියලා මට උවම්මට ලැබුණේ නැහැ. එතකොට මේ මගේ ගත වෙන්නේ මගේ තරුණ කාලේ, මගේ ජීවිත හොඳම කාලේ, නිකරුණේ කාලේ ගත වෙන්නේ. ඊට ඒ කාලේදී ඔය 2005 සහ 2008 අතර කාලේ, කියන්නේ මම ගුවන් හමුදාවෙන් අයින් වෙලා මේ නඩු කියන කාලය තුලදී ඔය ආන්දෝලනාත්මක පැරාමිලිටරි කණ්ඩායමට සම්බන්ධ වෙලා හිටියා මම තමයි ඒක නායකත්වය දුන්නේ එක් කණ්ඩායමකට. ඒ කාලේදී මම ඩබල් ඒජන්ට් කෙනෙක් විදිහට කුමාරූපසිංහගේ ඇඩ්වාන්ස් ඉන්ටෙලිජන්ස් උපතිදට යනවා. කුමාරූපසිංහ කියලා කියන්නේ නෝවේ පීස් ප්‍රොසෙස් එක සම්බන්ධී කරපු පුද්ගලයා. ඒක මම මේ පුද්ගලයාને හැමතැනකම මම යනවා. ඒ අතරතුරේදී ඉන්දියන් තානාපති කාර්යාලය ඉන්දියන් හවුස් එක ප්‍රධානම ස්ථානයක් අපි නිතර ගියපු ඉන්දියන් තානාපති කාර්යාලයේ ඩිෆෙන්ස් ඇටැචි මගේ ඉතාම හිතවත් පුද්ගලයෙක්. ඔහු ඔහුට මට නඩුවෙන් දෙලක් මට ගුවන් හමුදාවේ සේවය ලබා ගැනීම පිළිබඳව කියනවා. මගේ තරුණ කාලේ ගත වෙනවා. මං ගෙනක් ඔහුට කිව්වා මට දැන් එපා වෙලා තියෙන්නේ. මගේ තරුණ කාලේ මගේ නිකාණේ ගතන පුළුවන් නම් මට ජොබ් එකක් හොයලා දෙන්න කියලා කිව්වා. ඒ අනුව ඔහු මට රැකියාව හොයලා දුන්නා ලෑන්ඩ්මාක් කියන කම්පැනි එකේ බිස්නස් සර්විස් කෙනෙක් විදිහට. ඒ කාලේ ඉඳලා ඉන්දියන් තානාපති කාර්යාලයත් එක්ක මගේ සම්බන්ධකම් තිබුණා.
ඒ අනුව තමයි බාන ප්‍රකාශුත් මගේ ඉතාම කිට්ටු හිතවතියක් වෙන්නේ. හැබැයි මම ඉන්දියන් තනපති කාර්යාලයට සම්බන්ධ වුණා කියලා මම ඉන්දියානු බුද්ධිංශයෙන් රිසර්ච් ඇනලිටිකල් වින් එකෙන් මම පඩිගත්තු පුද්ගලෙක් නෙවෙයි. දැන් මම අත්අඩංගුවට ගත්තන් පස්සේ ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව CCD එතකොට සුරේෂ්සලේ පුක ඉරාගෙන දැඟලුවා මාව රෝගී ලොප්පු කරන්න. CID එකේ රිපෝට් එකක් උත්තර තිබ්බා කියලා මම රෝගියෙක්ට සම්බන්ධයි කියලා. හැබැයි CID එකේ මට ඒක පෙන්නේ දැන් සුරේෂ්සලේ බාහන්න පුළුවන් සුරේෂ්සලේ රිපෝට් එක ඔයා කොහොමද දැක්කේ කියලා. සුරේෂ්සලේ රිපෝට් එක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී රන්දනිය SP රන්දනිය මට පෙන්නවා. කීටි මේ දෙන රිපෝට් එක. හැබැයි ඔයා රෝයකෙන් පරිගත්ත ඔයා රෝයකට සම්බන්ධ පුද්ගලයෙක් කියලා අපි කියන්නේ නැහැ. අපි ඔයා ගැන ඇවිල්ලා ඔයාගේ ඇවිල්ලා අලගිය මුලගිය තන් අපි ඔක්කොම හෙව්වා. හැබැයි ඔයා ගැන අපි ඇවිල්ලා හැම දෙයක්ම දන්නවා. ඔයා රෝයකට සම්බන්ධ පුද්ගලයෙක් කියලා අපි කියන්නේ නැහැ. ඒක සුරේෂ් සැලේ කියන දෙයක් කියලා මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ SP රන්දේනිය මට කිව්වා. ඉතින් මම කීර්ති දැන් ඔබ රෝහතු සේවයට සම්බන්ධ නොවුණු පුද්ගලයෙක් වුණා. ඇත්තටම මේ බානු ප්‍රකාශ කියලා කියන්නේ රෝහතු සේවයට සම්බන්ධ පුද්ගලයෙක් නේද? එහෙම කියන්න අමාරුයි. ඇය දේශපාලන ප්‍රධානිය. ඒ කියන්නේ ඇය එම්බසියේ තුන්වෙනියා. හයි කමිෂනර් ඉන්නවා, ඩිප්‍යුටි හයි කමිෂනර් ඉන්නවා. ඇය දේශපාලනංශයේ ප්‍රධානියා. ඇය මේ කලාපේ ඉතාම ප්‍රබල චරිතයක්. ඇය විදේශ කටයුතු අමාත්‍යාංශයට තමයි සම්බන්ධ වෙන්නේ. අපි ප්‍රායෝගිකව ගත්තත් විදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධ තැනැත්තියක් රෝහතු සේවයට සම්බන්ධයි කියලා අපිට හිතන්න බෑ. නමුත් ඔවුන් අතර අන්තර් සම්බන්ධතාවම නැහැ කියලා කියන්නේ නැහැ. ඉතින් එහෙමනම් බාන් ප්‍රකාශ් හරි එහෙම නැත්නම් ඉන්දියන් තානාපති කාර්ය ප්‍රධානියත් එක්ක අපේ රටේ කිසිවකටත් ගනුදෙනු කරන්න බෑනේ. මට ආධාරපත්‍ය ඇවිල්ලා අපේ රටේ ජනාධිපති අගමැතිතුරු මේ රාජතාන්ත්‍රික කියලා බලපාන ඒ වගේ තර්ක එච්චර ප්‍රායෝගික නැහැ නිසංක. හොඳයි. හොඳයි. මම මේ ප්‍රශ්නය මේ ගැටලුව මේ වැඩසටහන අහන නරඹන අයට ඇතිවේ කියන ගැටලුව निराකරණය කරගන්නයි මම ඔබෙන් මේ ප්‍රශ්නය අහුවේ. ඔබේ පිළිතුර අපේ අසන්නන් බාර ගන්නවා. ඒ අය ඒ පිළිබඳව ඔවුන්ගේ මතය ඉදිරිපත් කරයි. ඒත් එක්කම මට තියෙන ගැටලුවක් ඔබට යොමු කරන්න. දැන් මේ තොරතුරු ඔබට විශාල වශයෙන් මේ තොරතුරු ලැබෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මම පෞද්ගලිකව ඔබෙන් විමසන්න යන්නේ. නමුත් ඔබ පැහැදිලිව පාස්කු ප්‍රහාරය ගැන කතා බහ කරන විට ඔබ කියනවා දැන් ලංකාව තුල මතයක් ගොඩ නැගුණා මේ නෞෆ මෞලාන මෞලවි තමයි මේ පාස්කු ප්‍රහාරයේ මහමුලකාරයා කියන කාරණය සම්බන්ධයෙන්. නමුත් ඔබට තියෙනවා වෙනම මේ කියවීමක් මේ සම්බන්ධයෙන්. දැන් අපි ශ්‍රී ලාංකිකය හැටියට අපිටත් ශ්‍රී ලංකාව තුල වාර්තා වෙන මාධ්‍ය තුල පළවෙන කාරණා තමයි අපි කියවන්නේ. ඒතරතුරු තමයි අපි දැනගන්නේ. දැන් ඔබට මේ පිළිබඳව තියෙන කියවීම ඔබ විශේෂම සඳහන් කරන කාරණයක් තමයි මේ තමිල්නාඩු බුද්ධිංශය හරහා මේ පිළිබඳව මුලින්ම හොයා ගන්නවා කියන කාරණේ. මේ පිළිබඳව ඔබේ කියවීම මොන වගේද කීර්ති? ඔව්, ලංකාවේ සිද්ධ වෙන කටයුතු ඉතාම කිට්ටුවෙන් මොනිටර් කරන ආයතනයක් ස්ථානයක් තමයි මේ තමිල්නාඩු බුද්ධිංශය. ඉතින් තමිල්නාඩු බුද්ධිංශය තමයි හරහා තමයි මම මේ වාසු ප්‍රහාර සම්බන්ධයෙන් මම දැනගන්නේ. ඒ අනුව තමයි මම මගේ හෙළිදරව්වම කරන්නේ. හැබැයි මම කියපු කාරණාවක් තමයි මේ පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ ඉන්දියාවේ අභිලාෂ ඉෂ්ට කරගන්න එල්ල කරපු ප්‍රහාරයක්. එම රටේ බුද්ධිංශ විසින් එල්ල කරපු ප්‍රහාරයක් කියන එක. මොකද මේ ප්‍රහාරය එල්ල වෙන්නේ ඉන්දියානු මැතිවරණයේ 6 වෙනි දවසේදී. ඒ කියන්නේ ලංකාව වගේ එක රටකින් ඉන්දියාවේ මැතිවරණ පැවැත්වෙන්නේ දින 28ක් පුරා 29ක් 30ක් පුරා පැවැත්වෙනවා. 2019 අවුරුද්දේ කියන්නේ ප්‍රහාරය එල්ල වෙච්චි අවුරුද්දේ දින 28ක් පුරා පැවැත්වුණා. මේ ප්‍රහාරය එල්ල වෙන්නේ හරියටම ගෝව කියන ප්‍රාන්තයේ මැතිවරණයේ පැවැත්වෙන දිනේ. කියන්නේ මේ කතෝලික 60%ක් විතර මම හිතන්නේ ඉන්න ප්‍රාන්තයක මැතිවරණ පැවැත්වෙන දින තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. ඊට පසු වෙන දින තියෙන්නේ කේරළ. කේරළ කියන්නේ BJP පක්ෂයට අවාසි කතෝලික වැඩි ජනගහනයක් ඉන්න වාමාංශික පක්ෂ සම්බන්ධ වැඩි බලතල තියෙන කේරළ ප්‍රාන්තයේ
ඇතිවන්නේ තියෙන දින ඊළඟට පැමි වෙනවා. ඊට පස්සේ මුම්බයි ඔය ආකාරයට පස්වෙනි දවසෙන් පස්සේ තිබ්බ සියලුම ඡන්ද සියලුම මේ ප්‍රාන්ත BJP පක්ෂයට අවාසි. ඒ අවාසිය සමනය කර ගැනීම BJP පක්ෂයට වාසියක් බවට හරවා ගැනීම සඳහා තමයි මේ ප්‍රහාරය එල්ල වෙන්නේ. දැන් ඔබලාට YouTube එකට ගිහිල්ලා BJP 2019 පාස්කු ප්‍රහාරයෙන් පස්සේ BJP එකේ දේශපාලන රැලි මෝඩි විසින් කරපු ඒ දේශපාලන රැලි ගත්තොත් සම්පූර්ණයෙන්ම මේ පාස්කු ප්‍රහාරය කියන දඩයම තමයි කඩේ තියාගෙන යන්නේ BJP එක. ඊට පස්සේ තමයි ආසන 330 ගානක් විතර වගේ කිසිම මුස්ලිම් නියෝජනයක් නැති Hindu බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් හදලා ඔහු අගමැති බවට පත් වෙන්නේ. මේ මේ කරුණු කාරණා මේ කාරණේ මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී මම ඉදිරිපත් කරා. මොකද මම ලංකාවේ විශ්ව පැහැදිලිවම දියලා තියෙනවානේ මේක මේ මේ මේකට කෝටා බැල සම්බන්ධයි කියලා. එතකොට මගෙන් අහුව මොකද්ද කෝටා බැල දෙන්න සම්බන්ධය කියලා. එතකොට මම කියපු දෙයක් තමයි මම ලිඛිත ලියපු දෙයක් තමයි මහමොලකාරයා රෝ එක විසින් බෝටාබය ඇතුළු චරිත ගණනාවක් ඉත්තන් විදිහට භාවිතා කරා කියන එක. මම ගොඩක් කියපු දේවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලියාගත්තේ නෑ. ඔවුන් ලියාගන්න අදිමදි කරා. මොකද ඒවා ඒ කාලේ මේ ගෝඨාභය රජයක් ඉඳලා ඔවුන්ට අවශ්‍ය වෙන දේවල් ලියාගත්තේ නෑ. දැන් මම 2005 ඉඳලා 2008 වෙනකම් පාරාමිලිටරි ටීම් එකක් ලීඩ් කරලා කරේ මොනවද කියන දේවල් ඔවුන්ට ලියාගන්න උනන්දුවක් තිබ්බේ නෑ. ඔවුන් ඉන්වෙස්ටිගේෂන් එක කරේ වෙනම පැත්තකින්. ඉතින් මේ පාස්කු පහර ගන්න කියන කාර්ත කවුරුර ගැන ඉතින් අයි බෝකා වෙලා අරගෙන ඇවිල්ලා CID යන්නේ නැති වුත් CID තමයි ගියා. දැන් කීර්ති දැන් මේ කාර්යයේදී ලංකාවේ මිනිස්සු වගේම ලංකාවෙන් එපිට ඉන්න බොහෝ දෙනෙකුත් දන්න තොරතුරු තමයි මේ විවිධ පාර්ශ්වවලින් විවිධ දේශපාලන පක්ෂවලින් චෝදනා එල්ල කරනවා මේක මේ ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියන කාරණේ. දැන් මේවා අපිට හුදු ඇහෙන තොරතුරු පමණයි. මේ පිළිබඳව සාක්ෂි මේ සඳහන් වෙන්නේ නැහැ කොහෙවත්. ඉතින් දැන් එක් පාර්ශ්වයක් තියෙන දැන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ මේකට අනුග්‍රහයක් තිබුණු බවත් සමහර පිරිසක් සඳහන් කරනවා. නමුත් දැන් මේ පිළිබඳව කඩිනම් විමර්ශන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. එක පැත්තකින් අගරදගුරු මැල්කම් පියතුමා චෝදනා කරනවා මේ සම්බන්ධයෙන් පියවර ගන්නෙත් නැහැ කියන කාරණේ. ඉතින් දැන් ඔබ සඳහන් කරනවා මේක මේ ඉන්දියාවේ රෝතු සේවයේ විසින් සිදු කරන ක්‍රියාවලියක් ගෝඨාභය රාජපක්ෂ එක්ක හැටියට පාවිච්චි කරා කියන කාරණේ. ඉතින් මේක මේ ඇත්තටම මේ අපේ රට ඇතුලේ මේක මේ ඔවුන් බලයට එන්න ඔවුනුත් සම්බන්ධ වෙලා මේක කටයුතු කරපු කාරණයක් කියන එකද ඔබ විග්‍රහ කරන්නට යන්නේ? මහමලකාරයා විසින් ගෝඨාභය සිරිසේන සුරේස්සලේ මේ ඇතුළු මේ පුද්ගලයෝ ඉත්තන් විදියට භාවිතා වුණා. ඒ පළවෙනි කාරණේ ඒක. එතෙන්දී සුබ්‍රමණ්‍ය ස්වාමි වගේ රාජපක්ෂලාගේ දර මගුලක් වුණා මලගයක් වුණත් මොන මගුල වුණත් ඇවිල්ලා නිතරම එන යන පුද්ගලයෝ යම්කිසි සම්බන්ධීකරණයක් කරා ඕගොල්ලන්ට මෙතෙන්දී මේක හරහා මෙන්න මේ වගේ තැනකට එන්න පුළුවන් වගේ ගනුදෙනු සිද්ධ වෙන්න ඇති. මට ඒක හින්දා කියලා කියන්න බෑ. නමුත් ඔවුන් ඉත්තන් විදියට භාවිතා කරා කියන එක රෝබුද්ධයන් විසින් ඉත්තන් විදියට භාවිතා කරා කියන එක සාක්ෂි සහිතව කියන්න පුළුවන්. දැන් අද බලන්න අවුරුදු 3කට පස්සේ සාරගේ DNA report එකන ඒ සාරම තමයි මලේ කියලා. එතකොට අර අබුබකර කියන පොලිසිය හිටපු CI අවුරුදු 2034 කට ගත්තේ. දැන් සාරගේ DNA report එක කියන්නේ සමානකට කලින් අබුබකරට අපදෙනවා. මෙච්චර කාලේ කොයි මනුස්සය හිරේ හිටියේ පොලිසිය CI කෙනෙක්. මේකට ඔබට සඳහන් කරන්න පුළුවන්. මොකද මේ සාරා ජස්මින් මියගිය බවට පහුගිය අවුරුදු 3 පුරාවටම විවිධ පරීක්ෂණ කරා. නමුත් කිසිම විදිහකින් ඔවුන් සනාථ කරේ නැහැ. නමුත් දැන් මේක මේ අවුරුදු 3කට පස්සේ කියනවා සාරා ජස්මින් මියගිය බවට. මේක ඇත්තටම බොරුවක්ද? එහෙම නැත්නම් සාරජස්මින් සෛන්‍ය මන්ත්‍රු සයිට් එකේදී මිය ගිය පුවත ඒ කාලෙම වාර්තා කරා. ඒ කාලේ මාධ්‍ය මේක ක්ලෝස් කරන්න බැලුවා. නමුත් මේ අදලත් ලංකාවේ නිවුස් එකේ ලිපි ඇති. මම හෙළිදරව් කරා සාරජස්මින් මිය ගියේ නැති බව. ඒ හරහා තමයි යම්කිසි ආපහු කතිකාවක් ගොඩ නැගුණේ. ඊට පස්සේ තමයි සාරජස්මින් සම්බන්ධයෙන් කතිකාවක් ඇති වුණේ. සාරජස්මින් සෛන්‍ය මන්ත්‍රු සයිට් එකේ ගේ පිටිපස්ස තියෙන
තල්ල යනවා දැකපු මිනිස්සු අතරත් ඉන්නවා සයින්ද මරදෝර මම ගිහිල්ලා උන් සමග කතා කරලා තියෙනවා ඒ කියන්නේ මේ 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 ප්‍රහ මේ බොමු කිපරිමෙන් අනතුරුව ඔවුන් මිය ගියා කියන මිය ගියා කියලා ප්‍රොටියක් පළ වෙනකොටත් ඔබ සඳහන් කරන්නේ අය නිර්ූපත්‍රිතව හිටියා කියන කාරණේද ඔව් තව සාරගේ DNA මේ මීට කලින් පරීක්ෂණ කරපු පුද්ගලයා අද ජීවතුන් අතර නැහැ පොලිසිය ඒස්වි කෙනෙක් තව එක්කෙනෙක් ඇමරිකාවට තල්ලා ඉන්නවා මේ කතාව හිතන තරම් අපිට සරල නෑ ඔක එතකොට මේ දැන් මේ සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී ඔබ සතුව ඔබට ලැබුණොත් අපි බලාපොරොත්තු වෙනවා ඔබ මේ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන මාලාවක ආරම්භය විතරයි අපි ඉතිහාසය පුරා ගත්තත් අතීතයේ රජ කාලයේ අයියා මල්ලිත් එක්ක මොනවාරි කේස් එකක් වෙච්ච ගමන් ඉන්දියාවට සමතල්ලන්නේ ඊට පස්සේ එහෙන් සේනාවන් ගැලලා මේ ගහනවා ඒ වගේ ඉන්දියාව කියන එක ලංකාවේ රාජ්‍යත්වයේ තීරණය කිරීමේ ප්‍රධාන සාධකයක් වුණා ඓතිහාසිකව දැන් මේ ලංකාවේ චීනයේ විසින් ලංකාවේ විවිධකාර ව්‍යාපෘති ඇති කරමින් ඔවුන්ගේ ඒ ආධිපත්‍ය වැඩි වර්ධනය කරගන්නවා සමගම අලුත් විදිහක ත්‍රෙට් එකක් ඇති වෙලා තියෙනවා ඒක පටන් ගන්නෙ පාස්කු ප්‍රහාරයෙන් තව ඉදිරියේදී මේ දර ගන්න පුළුවන් වෙයි ඉන්දියන් ඉන්වෝල්වමන්ට් එක සමග සිදුවන සුවිශේෂ සිදුවීම් ගලනවා ඒත් එක්කම මේ කීර්ති ඔබ කොහොමද හරියටම අනාවරණය කරේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ධූරේ අත්හැරලා ලංකාවෙන් පිට වුණාට පස්සේ නැවත ඔහු ලංකාවට පැමිණෙනවමයි කියන තොරතුරු ඔබ කොහොමද දිවිපත් කළේ ගෝඨාභය ප්‍රධානම කාරණය තමයි වැදගත්ම කාරණය තමයි ගෝඨාභය අවුරුද්දක් ඇතුළත එළවා දමන එක කාරණේ ඒක ඇත්තටම මම ඉන්දියන් තානාපති කාලේ දේශපාලන ප්‍රධානි බානු සමග කතා කර කර ඉද්දී ඇය තමයි මට කිව්වේ මම ඇගෙන් ඇහුවා මේ චීන එක්තරා දවසක මට මතකයි චීනය ලංකාවේ පුවත්පත් දැන්වීමක් දාලා තිබ්බා ජර්නලිස්ට්ලා බඳවා ගැනීම සම්බන්ධයෙන් 150,000 විතර වගේ වැටුපක් ආරම්භක වැටුපක් සමග ජනමාධ්‍යවේදීන්ට චීන මාධ්‍ය ජාලයක් හා මාධ්‍ය මෙහෙවරක් සමඟ සම්බන්ධ වෙන්න කියලා මට දින හම්බුණා ඒ හම්බුණා පස්සෙ මම එයාට දෙන්න මෙන්න බලන්න කියලා මං ඊට පස්සේ ඇහුවා ඔයගොල්ලෝ මේක මේ වගේ දේවල් කවුන්ටර් කරන්නේ නැද්ද කියලා මම ඇහුවා ඊට පස්සේ කිව්වා ඒගොල්ලෝ ඒවට ක්‍රියාමාර්ග ගන්නවා ඒ වගේම තමයි තව අවුරුද්දක් ඇතුළත ඔයගොල්ලන්ගේ රටේ ජනාධිපති මිනිස්සු විසින් ගහලා පන්නනවා කියලා කිව්වා. ඉතින් ඒකේ කාරණාව තමයි තෙන්දි මම මේ ඒ අනුව තමයි මම හිතුවේ මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒත් ලොකු රොකට් සයන්ස් යන්නේ නැහැ. මොකද ලංකාවේ ඒ වෙද්දී කොරෝනා මේ ඇවිල්ලා තිබ්බා. කොරෝනා වසංගතය ඇවිල්ලා තිබ්බා. ලංකාවේ ප්‍රධාන ඩොලර් ලැබෙන මාර්ග වෙන්නේ අපනයනෙන් අපිට ඩොලර් 12 මේ බිලියන 12ක් විතර වගේ හම්බ වෙනවා. විදේශ ශ්‍රමිකයන්ගෙන් ඩොලර් 8 ඩොලර් බිලියන 8ක් විතර වගේ හම්බ වෙනවා. අනිත් ඊළඟ එක ඇවිල්ලා සංචාර කර්මාන්ත සම්පූර්ණයෙන් බිඳ වැටිච්ච ගමන් ආර්ථික අර්බුදයක් ඇති වෙනවා කියන එක ඇත්තටම ගණන් ඉලක්කම් එක ගර්ධන කරන පුද්ගලයෙකුට ලාන් ප්‍රකාශ වගේ ඉන්න එකට ලොකල් සයන්ස් යන්නේ අය යනු වෙන්න ඇති උකල්පනය කරේ ඒ යනු මම හිතා මේක වෙන විය හැකි දෙයක් කියලා ලංකාවෙන් නැවත ගෝඨාභය එනවා කියලා කිව්වේ ගෝඨාභය කියන පුද්ගලයාට ලංකාවේ මිසක් වෙන කිසිම රටක ආරක්ෂාවක් නැහැ හොටල් වල තියෙන චෝදනා හින්දා ඔක තමයි හේතුව එතකොට ඔබ මේ එවකට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ හිටපු නිලධාරීන් සමගත් ඔබගේ ප්‍රබල සම්බන්ධතාවයක් තිබුණා කියන කාරණේ අනාවරණය වෙනවා විශේෂයෙන්ම ශර්මිලා රාජපක්ෂ
ශාමිලා ඇත්තටම මගේ හිතවතියක් ශාමිලා විතරක් නෙමෙයි මම අපි හැමෝම මිනිස්සුනේ අපිට අපි අපිට මොහොන පොතේ සමාජ මාධ්‍ය හරහා අපිට විවිධ විවිධාකාරයේ පුද්ගලයන් හැම වෙලාවෙම ඔහොම අපිත් එක්ක උන් එක්ක අපි කතා බහ කරනවා chat කරනවා ඒ වගේ සිදුවීම් වෙනවා නමුත් ශාමිලා කව කිසිම දවසක වෝටාබේ සම්බන්ධයෙන් රහස්‍ය තොරතුරු මට ලබා දීමක් කරේ නැහැ අපි මිතුරන් විදියට අපි කතා බහ කරා මම එක්තරා දවසක මම ශාමිලාට කිව්වා මෙහෙමයි ගෝඩාවේ ජනාධිපතිතුමාට ගහලා එලවන්න සම්පූර්ණ සැලසුම හදලා තියෙන්නේ කියලා මම ඇයට කිව්වා. ඉතින් ඒ සම්බන්ධයෙන් මම ඇයට විස්තරයක් කරා. ඒක තමයි මම හිතන්නේ මම ඔයිට කලින් ප්‍රකාශ කරලා තිබ්බේ. නමුත් ඇය වැඩි වැටීමක් ඇති කරන්න පුළුවන්. මට ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටින තැනැත්තියක් විදිහට ජීආර්ට ඉතාම කිට්ටු තැනැත්තියක් විදිහට කිසිම තොරතුරක් ලබා දීමක් කරේ නැහැ. මිතුරියක් පමණයි මගේ. ඔබ ජීආර්එන් වෙනුවෙන් සඳහන් කරේ ගෝඨාභය රාජපක්ෂ. ඔව් ඔව්. ඕකේ. ඔව්. එතකොට මේ ඔව් කීර්ති දැන් ඒ කාරණා කීපෙම අපි පැහැදිලිවම අපේ අසන්නන්ට තව කාරණයක් කියන්නේ ඔය දැන් මම CID එකට අරගෙන ගියපු ගමන්ම මගේ දුරකථන අංකය දුරකව මගේ ෆෝන් ටික ඔක්කොම ගත්තා ලැප්ටොප් ටික ඊට පස්සේ මේකෙන් ෆිල්ටර් කරලා බැලුවේ ඉස්සරවම ජනාධිපති ගාවයි ඉන්න විපිරසත් එක්ක මෝ කවුරු කවුරුත් එක්කද මෝ අදහස් වමාරු කරගෙන තියෙන්නේ ඔය ලිස්ට් එකට වැටුණා ශාමිලා ඊට පස්සේ මොකද කරේ ධම්ම සත්තුවත්තට ජනාධිපති ලේකම් කාර්යාලය දෙන සත්තුවත්තට දැම්මා සත්වත්තේ අධ්‍යක්ෂී ජනරාල් කරලා. ඉතින් ඒ වගේ කිසිම තේරුමක් නැති වැඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය හරහා සිදු වුණ විවිධාකාර පුද්ගලයෝ වින්දිතය වුණා. මාත් එක්ක ගනුදෙනු කරපු මේ ජනරල්ලා කිහිප දෙනෙක්. එතකොට ඔවුන්ගේ බිරින්දෑවරු විවිධාකාරයේ පුද්ගලයෝ වින්දිතයෙන් බවට පත් වුණා මේ විමර්ශනය. මේ පිළිබඳව අපිට අමතක කරන්න බැරි කාරණයක් මොකද මේ සම්බන්ධයෙන් අදත් අතිශයින්ම පීඩාවට පත් වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා මේ තිලිනි ප්‍රේමාරිගේ සිද්ධිය සම්බන්ධයෙන් ඇය විශාල වශයෙන් මුදල් අවභාවිතා කරපු කියන්නේ ඇය මුදල් වංචා සහගතව ලබා ගත්තයි කියන කාරණය පිළිබඳව පහුගිය කාලේ මාධ්‍ය පුරා ප්‍රචලිත වුණා. ඒ මුදල සම්බන්ධයෙන් ගත්තොත් ඔබගේ ඔබ දන්න විදිහට මේ මුදල බිලියන කීක වගේ මුදලක් කියලාද ඔබ සඳහන් කරේ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සාභියට වාර්තා කරේ බිලියන 1.2ක් විදිහට. නමුත් ඇත්තටම මේ මුදල ඒ වගේ 5-6 ගුණයක් වුණා. ඒක හරියටම අපිට කැල්කියුලේට් කරන්න බැහැ. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගණනය කරපු මුදලට වඩා 10 ගුණයක් විතර වගේ වුණත් විශාල වෙන්න පුළුවන්. ඒක තමයි මම මේ කලින් ඉඳලා කරේ. මොකද මෙතෙන්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාක්ෂි උදිරි විපත් වුණේ පුද්ගලයෝ 3 දෙනයි. අර පිටකොටුවේ මුදල් මාරු කරපු ඒ පුද්ගලයායි අසස්සාරි බොහොම අමාරුවෙන් ආවේ. තව පුද්ගල දෙන්නෙක් විතර වගේ තමයි ආවේ. නමුත් ඇත්තටම මේක තම්පත් කරන ලයිස්තුව 3-4කට වැඩි විදේශ රටවල රාජ්‍යාන්තකයන් පවා ඉන්නවා. මාධ්‍ය වෙන්නේ ප්‍රෙසිඩන්ට් ඉන්නවා. ඔය ආකාරයට ඩිපොසිටර්ස් ලයිස්තුව ගොඩක් දිග එකක්. කෙසේ හෝ ශ්‍රී ලංකා නීතියට පින් සිදුවන්නට දැන් ඇය බොහොම මේ නිදහස් වෙලා ඇය බොහොම මේ සිනහවෙන් යුතුව මාධ්‍යටත් ඇය පැමිණි බව අපි දුටුව මාධ්‍ය හරහා. ඉතින් මේ ඇය පිළිබඳව කතා බහ කරනකොට ඇය කරපු මුදල් වංචාවන් ශ්‍රී ලංකා රජය තුළින් විමර්ශනය වෙන්නේ මොන ආකාරයටද කියන කාරණේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒත් දැන් මේ තිලිනි පිළිබඳව අපි කිසිම කෙනෙක් අපි දැනගෙන හිටපු නැති අනාවරණයක් ඔබ කරනවා. ඉතින් මේක සමහර විට සමාජයේ මොන විදිහට බාරගන්නවද කියන කාරණේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. ඔබ සඳහන් කරනවා තිලිනි ප්‍රේමාලිගේ පියා JVP හිටපු නායක සෝමවර්ෂ අමරසිංහ මහතා කියන බවට ඔබ ප්‍රකාශයක් කරනවා. ඉතින් මේක චෝදනාවක්ද? එහෙම නැත්නම් මේක සඳහා ඔබට යම්කිසි පිළිගත්තු සාක්ෂිය ඇතුව ඔබ ඉදිරිපත් කරන කාරණයක්ද මේක? අද වෙනකොට අධිකරණය විසින් ඩිජිටල් සාක්ෂි නඩුවක් ඔප්පු කිරීම සඳහා
බලගත සාක්ෂියක් විදිහට පිළිගන්නවා. මං සතුව ඩිජිටල් සාක්ෂි තිබෙනවා. ඒ අනුව තමයි මම ඒක ප්‍රකාශ කරේ ප්‍රසිද්ධියේ. තවත් කරනවා තමයි මේක මං ප්‍රසිද්ධිය කර ප්‍රකාශයක් මං කිය ප්‍රකාශයේ අකුරක් හරි බොරුවක් තියනවා නම් මේ වෙද්දි ත්‍රිණිය එළියට ඇවිල්ලා ත්‍රිණිය සම්බන්ධයෙන් නිවැරදි කිරීමක් කරන්න ඕන. අද වෙනතුරු කිසිම නිවැරදි කිරීමක් කරේ නැහැ. මං කියපු කාරණා සත්‍යයි. මං වාසා කරුණුත් තියනවා. ඒකට අභියෝග කරෙත් නෑ. ඔබ මේ සඳහා ඉදිරිපත් කරන්න ඔබට මේ විවෘත මාධ්‍යදී කියන්න පුළුවන් කාරණා තියෙනවද ඔබට මෙන්න මේ මේ හේතුව නිසා තමයි මම මේ ප්‍රකාශය කළේ කියන කාරණේ සම්බන්ධයෙන්? ඇයගේම හඩපටයක්, ඒ වගේම ඇයගේ සාම්පුර්ෂයාගේ හඩපටයක් සහ පෞලයාගේ හඩපටයක්. ඔබ සඳහන් කරනවා ඩිජිටල් සාක්ෂි. ඒක තමයි ඩිජිටල් සාක්ෂි වෙන්නේ. දැන් ඔබ එක්තරා මොහොතක සඳහන් කරනවා 1988 89 ජේපී කැරල්ල වෙලාවේ රටින් පිටතට යන්න අවශ්‍ය කරන සේෆ් පැකේජ් එකක් හදනවා කියලා ඉවරලා. ඒකත් එතෙන්දිත් අනාවරණය වෙනවා කියන කාරණේ ඔබ සඳහන් කරනවා. ඔව් ඒක සාක්ෂියක් විදිහට එතනින් අපිට ගන්න අමාරුයි එතන. ඒක මොකද සෝමා සමරසිංහට සේ ප්‍රසිද්ධයක් හදන්නේ ඒත් ඉන්දියාව විසින් තමයි හදන්න. එතෙන්දී ඔවුන් එකේ නන්දන් සහිතව චාරය ඡායාරූප සහිතව තිරිණි ගැන සඳහන් කළේ. නමුත් මෑට දියණියක් ඉන්න බව, මෑට විවාහ දෙකක් තිබෙන බව, දේනියක් ඉන්න බව එම වාර්තාවේ සඳහන් කර තියෙනවා. ඔවුන් සම්බන්ධයෙන් දේශපාලන ආරක්ෂාව ඉල්ලලා නැති බව එකලියලා තියෙනවා. දීර්ඝ වශයෙන් සෝමා සමරසිංහ ගැන ඒක කරපු විවරණයක් තමයි එතන තියෙන්නේ. ඇයි ඉන්දියාව විසින් ඔහුට සේෆ් පැසේජ් එකක් හදා තැදී යුත්තේ කියන අදාළ හදපු ඩොකියුමන්ට් එක. හොඳයි, අද දවසට අපි බොහෝ තොරතුරු අපි කතා බහ කරා කීර්ති රත්නායක කීර්ති සමග. ඉතින් ඇත්තටම කීර්ති ඔබ මේ වෙලාවේ කාර්යබහුල පුද්ගලෙක් හැටියට අපේ නාලිකාව සමග සම්බන්ධ වෙලා අපිට බොහෝ තොරතුරු අනාවරණය කරා මේ පසුගිය කාලයේ පුරා සිද්ධ වෙච්ච කාරණා පිළිබඳව. ඉතින් ඔබ ඉදිරියටත් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් අපි කරුණු කාරණා අනාවරණය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් කීර්ති රත්නායක ඔබ බොහෝ අනාවරණයන් ශ්‍රී ලංකාව තුළ සිදු කරපු පුද්ගලෙක්. ඉතින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකිකයින් වෙනුවෙනුත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා විවිධ අංශ කිහිපයක් යටතේ මේ පිළිබඳව කතා බහ කරන්නට. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට එකතු වෙච්ච ඔබට වගේම මේ වැඩසටහනට ඇහුම්කන් දෙන ඔබ හැමටත් බොහොම ස්තුතියි. ඒ වගේම තවත් දවසක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට අපි සමු ගන්නවා. ආරාධනය කරන ඔබට SWR 99.9 FM මල්ත තරංගෝසෙත්, ඒ වගේම විදුර මීඩියා ෆේස්බුක් පිටුව හරහත්, විදුර සිංහල රේඩියෝ හරහත් ඔබට පුළුවන් අපිව සජීවීව නරඹන්නත් ඇහුම්කන් දෙන්නටත් පුළුවන්. ආරාධනය කරනවා පුරුදු පරිදි අපි ඉරිදා හවස 6-7 දක්වා ඔබ මුණ ගැහෙන්නට එනවා. ඉතින් හැම දිනාටම ආයුබෝවන් සුබ රාත්‍රියක් ගින්නෙන් නම් නැවත හමු වෙමු.